දවසේ කාටුන් නිර්මාණයන්. මනිෂා පිපතමින්ම තෝරා ගන්නවා එම්.බී. වීරරත්නගේ කාටුනය. දැන් ඇත්තටම මේ මන්ත්‍රීවරුන් කෝටි ගානක් වටිනවද නැද්ද? දැන් මෙන්න එම්.ඩී.ලායි ගෙදර කතා බහ. මොනවා ඔයා කියන්නේ ඔය මන්ත්‍රීවරු කෝටි ගණන් වටිනවා කියන්නේ බොරු කියලාද? ඔව්, ඔහොම වටිනවා නම් වරායට කලින් ඔව්ව ටික විකුණනවනේ. ඔව්, ඔච්චර වටිනාකමක් තිබුණා නම් හිටපු අගමැති රනිල් ඊට කලින් ඔය වටිනවයි කියන මන්ත්‍රීවරු ටික විකුණලා දානවා. ඒ දවස්වල රනිල් විදේශිකයන්ට ඉඩම් විකුණා. ඉඩම් තියෙනවා ගන්නවද කියලා ඇහුවා. දැන් මන්ත්‍රීවරු ඉන්නවා ගන්නවද කියලා මං හිතන්නේ මහින්දගේ පැත්තෙන් අහනවා. එම්.ඩී.ගේ උපහාසයයි ඒ. තලංගම ජයසිංහගේ අනේද කියන්නේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරනු ලැබුවා. ඊට අමතරව ඊයේත්මා රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිවුරයත් බාරගත්තා. තලංගම ජයසිංහ කවියක් ලියනවා. කැබිනට් ප්‍රකාශක කරනුයේ හැමදාම නායකයන්ගේ රෙදි ලංකට් සේදීම, මෙවරත් සුදුසාටම එය පැවරීම සතුටට හේතු වෙයි අප හැම දෙනගේම. ඔව්, සියලු දෙනාගේම සතුටට හේතු වෙනවලු කෙහෙලිය රඹුක්වැල්ල මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීම පිළිබඳ. එසේ කියන්නේ තලංගම ජයසිංහ. දැන් අපි සමයන්ගේ කාටුනය කියවමු. සුමතිපාල ජෝතිපාල අඳින්නේ. සමයන් ඔන්න අද දවල් තියෙන මහා ජන විරෝධයට එක්වෙන්න යනවා. නව රජයට සහාය දෙන්න අද මම කොළඹ යනවා. මෙයා සමයන්ගේ පවුලට කිව්වහම පවුල කියනවා මේ ගියාට කමක් නෑ, එක්සත් ජාතික පක්ෂෙන් කිරි පැකට් බෙදුවොත් බොන්නේ එහෙම නෑ. ඔව්, කිරි පැකට් එක්සත් ජාතික පක්ෂයේ කිරි පැකට් බෙදුවොත් වෙන්නේ අර බඩ යන ලෙඩේ හැදෙන එකයි. දැන් අප තෝරා ගන්නවා පුරසාරා. සර්වත් විකිණෙන්නද යන්නේ? ඔව්, පුරසාරං පුරං අහනවා තමන්ගේ මිත්‍ර මගෝඩිස්තුමාගෙන්. අනේ බං, මංවත් දන්නේ නැහැ. ඔහු මේ විකිණෙන කට්ටිය තමන් විකිණෙනවද නැද්ද කියලා ඔවුන්වත් දන්නේ නැහැ. ඒ පුරක් මේ බෙම්පියා යහපාලනයට මොකද වුනේ සර් කියලා බෙම්පියා රනිල්ගෙන් අහනවා. තැටිය රත් වෙලා රොටිය පිච්චිලාම ගියා බං. ඔහු ඒකනම් සිද්ධ වුණා. තැටිය රත් වෙලාම පිච්චිලා ගියා රොටිය. පංකජ රුවින්දගේ සරදම් කාටුනය හැමෝම කියන්නේ බහුතරය පෙන්වනවා කියලා. ජනතාවට අපට කොකා පෙන්වන ගමන්ද බහුතරය පෙන්වන්නේ කියලයි පංකජ අහන්නේ. සංක සඳරුවන්ගේ සොක්කා. මනිෂා කතානායකතුමා කතානායක ධූරයේ වැඩ කළ යුත්තේ සිංහයෙක් වගේ. එතුමා මෙන්න මෙහෙම කිව්වා. පස්වෙනිදා මැති සභයේ කැඳවනවා. ඊළඟට කිව්වා හත්වෙනිදා මැති සභයේ කැඳවනවා. දැන් සොක්ක කියනවා වයසට ගියාම සිංහයන්ට වුණත් හීනෙන් විකාර පේනවා. ඔව්, පස්වෙනිදත් කැඳවන්නේ නැහැ, හත්වෙනිදත් කැඳවන්නේ නැහැ. අද පුවත්පත් වල තිබුණු විදියට 14 වෙනිදා තමයි පාර්ලිමේන්තුව කැඳවන්නේ. මේ දිනවල මාධ්‍ය සාකච්ඡා පවත්වන පාටලි චම්පික රණවක මහතා බොහොම වේගවත් ආවේගශීලී කතා කියනවා. මේ තිස්සනක් කියන්නේ ඒවා පිස්සු ඩබල් නැමති චිත්‍රපටයේ අලුත්ම පිටපත බවයි. දැන් පෙන්වනවා පිස්සු ඩබල් අලුත් පිටපත. අඩෝ, කලබල කරනවා. සෝම හාමුදුරුවන්ගේ මූුණේ දැලිගානවා. මමයි ඇමති අපි චන්්ඩි. ඔව්,
පාටලි චම්පිකරණවක අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා සෝම හාමුදුරුවන්ගේ පිහිටෙන් ජනප්‍රිය වුණු පුද්ගලයෙක් ඔහු දැන් නිකන් චණ්ඩියෙක් වගේ කතා කරනවා මමයි ඇමති අපි චණ්ඩිය අංජනගේ ජෝන් බාස් කාටුනේ තෝරා ගනිමු අපි වාහනේ යනකොට අන්න අපේ ඇමතිතුමා යනවා කියලා මිනිස්සු කියනවද බං ඔව් මගෝඩිස්තුමා ජෝන් බාස්ගෙන් අහනවා පිස්සුද සර් දැන් කියන්නේ අන්න කෝටි පහේ බඩුව යනවා කියලා ඔව් කෝටි පහේ කෑල්ලක් යනවා කියලා ඔව් ජෝන් බාස්ගේ උපහාසයයි ඒ එම්ඩි වීරත්නගේ මරිසිපාල විජිත හේරත් කියනවා ජනතාව දුක් වෙන්නේ රනිල් ගැන නෙවෙයිලු නැත්තම් කඩේ ගියාය ගැනද ඔව් රනිල්ට කඩේ ගියේ කවුදයි දැන් කවුරුත් දන්නවා ඒ නිසා තමයි මරිසිපාලේ කතාව අහන්නේ තලංගම ජයසිංහගේ පලාමල්ල දැන් රාජදාසට රනිල් හම් වෙලා රාජදාස මෙහෙම කියනවා ඔන්න සර් යහපාලනිත් වංචා හොයන්නත් මහින්ද මහත්තයා කොමිසමක් දාන්න යනවලු යහපාලනේ වංචා හොයන්න රනිල්ගේ උත්තරේ හරි ඉතින් මමත් කොමිසම් දැම්මේ එයාලට කරදරයක් උනේ නෑනේ රනිල් වික්‍රමසිංහ මහතා ඒ විදියම බලාපොරොත්තු වෙනවාද මහින්ද රාජපක්ෂගේ කොමිසම් වලින් රංගේ බණ්ඩාර මනිෂා රංගේ බණ්ඩාර ගියේ මාධ්‍යට හමු වෙලා මාධ්‍යට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දුරකථන සීඩී පටයක් මාධ්‍ය නිකුත් මාධ්‍ය වෙත නිකුත් කර හැරියා මෙන්න ඒ පිළිබඳ කවිය රංගේ බණ්ඩාර මහවීරයා වගේ සීඩී එකක් යැව්වා මීඩියා දිගේ ආවම කෝල් වැඩ පෙන්නුවේ දමා දඟේ ටියුෂන් ගිහිල්ලලු නාමල් කුමාරගේ මෙහෙ රෙකෝඩ් කරපු දේවල් මාධ්‍යයට ඉදිරිපත් කිරීම බොහොම ආඩම්බරෙන් කරන කෙනෙක් තමයි යන නාමල් කුමාර ජනපති කෝටා කුමන්ත්‍ර මෙහෙලි දරව කළ පුද්ගලයා ඔහුගෙන් ටියුෂන් අරගෙනද රංගේ බණ්ඩාර මේ වැඩේ කළේ කොහොම වුණත් ටියුෂන් ගත්තත් නොගත්තත් අපේ එස්බීට මේ වැඩෙන් නාන්නට සිද්ධ වුණා නිකම්ම නෙවෙයි ටෙලිෆෝන් එකෙන් තමයි එස්බී නාන්නේ අනිත් අය වතුර මලින් නානවා සමහරු ඇදගෙන නානවා එස්බී ටෙලිෆෝන් එකෙන් නානවා නෑවා ඒ තමයි දාසගේ කාටූනය ජනරාණිගේ කාටූනය තෝරා ගනිමු සර් UNP එකෙන් මොනවද ඉගෙන ගත්තේ දැන් සාටකයක් දාගෙන ඉන්න මෛත්‍රීගෙන් ජනරාණි අහනවා ඉගෙන ගන්න හිතන් උන්නේ DSA දානායක ප්‍රතිපත්ති තමයි මෙන්න ජනරාණිගේ උත්තරේ ඒ වුණාට ඉගෙන ගත්තේ වසන්ත සේනානායකගේ ප්‍රතිපත්ති නේද ජනාධිපතිතුමාටත් එහෙම හිතෙනවා ඇති කොහොම හිතුණත් ජනාධිපතිතුමා දැන් සාටකයට පහලින් ඉන්නේ මේ ජනාධිපති මේසේ වාඩි වෙලා ඉන්නවා ඊට ඉහළින් සාටකය දැක්වෙන රූපයක් රාමු කරලා තියෙනවා අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේයි ඒ රංගේ බණ්ඩාර වගේම මනිෂා අප්පච්චි මලා ඒ කියන්නේ විජිත් විජේමුනි සොයිසා ඊයේ හරිම නියම ප්‍රකාශයක් කපටි ප්‍රකාශයක් ඔහු කිව්වා මේ අප්පච්චි මලා නේද කියලා නෑ නෑ මලේ නෑ රුක්කත්තන පෙට්ටියක දාලා කහ වතුර ඉස්සා දැන් ඔන්න පණ ඇවිල්ලා තියෙනවා කියලා සාමාන්‍යයෙන් එහෙම කතාවක් තියෙනවා මල මිනියක් රුක්කත්තන පෙට්ටියක කහ වතුර ඉහලා රුක්කත්තන පෙට්ටියක දැම්මොත් පණ එනවයි කියලා ලෝක මේ දකුණු පළාතේ තියෙන කතාවක් දැන් ඒ ගැන තමයි අද දවසේ පද හතර විදුරාබේ නායක ලියන්නේ මල අප්පච්චිගේ කය කහ දියෙන් තෙමයි රුක්කත්තන දැවෙන් හැදු පෙට්ටියක දමයි පණ එන බවක් කීවේ සොයිසාම තමයි
ඒ වචනයේ වටිනාකම ඇමති කමයි. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.